Sri Lanka Business TV. Garu Katanayakatumani, Ubai Mamai, 1973 ekata ape deshapalana gamana arambha kare. Ada mata vishesha satutak thibenawa. Obathumawa mul putte indagena mama janadhipati bawata patthune eka prakasha kirima. Mama avurudu 45ak me parliamentaye gatha karala thiyena. මගේ ජීවිතයේ තියෙන මේ පාර්ලිමේන්තුවේ එහෙනම් මේ පාර්ලිමේන්තුවේ මට දැන් මේ ගෞරවය ලබා දීම ගැනත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මීට ඉස්සෙල්ලා අවුරුදු 31කට ඉස්සෙල්ලා 1993 අපි මෙහෙම රැස් වුණා ප්‍රේමදාස ජනාධිපති ඝාතනයෙන් පස්සේ නව ජනාධිපතිවරයෙක් පත් කරා එදා ඩීබී විජේතුංග මෑතුමා තරඟයක් නැතුව පත් කරා ඒකට සහභාගි වුණ ගෙන් 15 දෙනෙක් විතර මේ සභාවෙත් අද ඉන්නවා කියලා මම කියන්න කැමතියි. මේ දෙවනි අවස්ථාවේදී අපිට ඡන්දයක් තිබුණා. ප්‍රථම වතාවට. ඒ ඡන්දෙට අපි අතර අපි සාකච්ඡා කළා එක අතකින් අපි පෙන්නුවා මේ සභාවට පුළුවන් කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දයක් තියලා ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්න. ඒ නිසා මට යුතුයකමක් තියෙනවා පළමුවෙන්ම මං වෙනුවෙන් ක්‍රියා කරපු ඒ සියලු දෙනාටම විශේෂයෙන්ම මන්ත්‍රීතුමනට ස්තුති කරන්න. ඒ වගේම ඒ සමානව මට යුතුයකමක් තියෙනවා මේ ඡන්දයට සහභාගී වුණ සියලු දෙනාටමත් ඒ වගේම ස්තුති කරන්න. අපි ඉන්නේ මේ රට අද තියෙන්නේ ඔබතුමාට කියන්න උවමනා නැහැ කොච්චර අමාරු තත්වයකද කියලා. ආර්ථික වශයෙන් රටේ තරුණ තරුණියන් ක්‍රමයෙන් වෙනසක් ඉල්ලනවා. අපිට විදේශ වශයෙන් අද ලෝකේ ප්‍රශ්න ගණනාවක් තියෙනට පැටලෙන්නේ නැතුව අපි යන්න තියෙන්නේ ඉදිරියට යන්න අපි අලුත් වැඩසටහනක් ඇති කරන්න තියෙනවා ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනය නෙමෙයි මේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා ඒ වැඩ කටයුතු කරන එකයි ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මම එක්ක තරඟ කරපු ඩලස් අලාපිර මහතුමාටත් අනුර දිසානායක මහතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා මම ඩලස් අලාපිර මහතුමා ඉල්ලනවා අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගන්න වැඩ කටයුතු කරමු කියලා. මගේ මිත්‍ර අනුර කුමා දිසානායකටත් එතුමගෙන් උත් ඒ වගේම ඉල්ලීමක් කරනවා. එතුමත් දන්නවා අද රටේ තියෙන ගැඹුරු තත්ත්වය. මම කැමති විපක්ෂ නායක මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මහතුමාටත් ඒ සියලු දෙනාගෙන් මේ ඉල්ලීම කරන්න අද අපි ඔක්කොම එකට එකතු වෙලා අපි අලුත් ක්‍රමවේදයක් බලමු. ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් මන්තුමා ඇතුළු සියලු දෙනාගෙන්මත් ඒ ඉල්ලීම මම කරනවා. අපේ පොන්නම්බල මන්ත්‍රීතුමත් විග්නේශ්වරන් මන්තුමාගෙන්ුත් ඒ ඉල්ලීම් කරන්නට තියෙන අපි ඔක්කොම එකතු වෙන්න කියලා. ඒ වගේම මට තිබෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමාගෙන්ුත් ඒ පක්ෂය වෙනුවෙන් ඒ ඉල්ලීම කරන්න. ඒ වගේම මෙතන සිටින අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමාගෙන්ුත් ඒ ඉල්ලීම මං කරනවා. දැන් අපි බෙදුන අවස්ථාව ඉවරයි. අපිට පැය 48ක් තිබුණා බෙදෙන්න. අපි පැය 48 අපි බෙදුනා. දැන් මං ඉල්ලනවා සියලු දෙනාගෙන්ම අපි එකට එකතු වෙන්න සාකච්ඡා කරන්න. හෙට ඉඳන් මං කැමති ඔබ සියලු දෙනා සමගම සාකච්ඡා කරන්න. ගරු කථානායකතුමනි මට තව එක ඉල්ලීමක් තියෙනවා. කරුණාකරලා මේ සභාවෙන් මට ඉඩ දෙන්න. මේ සභාව තුල නෙමෙයි. ඒත් මේ සභාව පිට මේ පාර්ලිමේන්තු කොට නැගිල්ලදී මං දිවුරුම් දෙන්න ජනාධිපති හැටියට. Sri Lanka Business TV.